සුබදවසක් ඔයාලා හැමෝටම ඔන්න අදත් cooking with chef shani මගේ youtube channel එකට ඔගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු ලංකාවේ ලේසියෙන් හොයාගන්න තියෙන එළවලුක් වෙන කංකුන් ඕනෙම කෑම මේසයකට ගැලපෙන්න විදියට රසට ඉක්මනින් හදාගන්නේ කොහොමද කියලා. මං අද මේ කංකුන් ටික තෙල් දාන්න වේලපු කෝනිසෝ ටිකක් අරන් තියනවා. ඉතින් ඒකෙන් මේකට හොඳ සුවඳක් වගේම අමුතුම රසක් එකතු කරගන්න ඔයගලන්ට පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ, මොනවද අපිට ඕන වෙන්නේ කියලා. මම වෙනදා වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අද ඔයගලන්ට ටයිප් කරලා මෙතන දීලා නැහැ. මොකද බොහොම පොඩි දේවල් ටිකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මතකෙම්ම වුණත් ඔයගලන්ට මතක තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතන කංකුන් ග්‍රෑම් 500ක් විතර මේ විදියට හොඳට හොදලා සුද්ධ කරලා අරගෙන තියෙනවා. ඉතින් ගොඩක් වගේ පෙවුනට අපි දන්නා මේක ලිපේ තිබ්බ ගමන් පොඩ්ඩක් වෙලා යනවා. ඒ වගේම කූනිස්සෝ ග්‍රෑම් 70ක් විතර මේ වගේ හොඳට පිරිසිදු කරලා එකත් අරගෙන තියෙනවා. ලොකු බීලුණු ගෙඩියකින් භාගයක් විතර මේ වගේ කපලා අරන් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ කරපිංචයිත් එක කොළ ටිකකුත් අපිට ඕන වෙනවා. ඒ වගේම තමයි සුදු ලුණු බී 3-4ක් මේ වගේ දිග අතට පෙති පෙති වගේ කපලා අරන් තියෙනවා. තක්කාලි සෝස් අරන් තියෙනවා එක මේස හැන්දක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක්. සෝයා සෝසුත් තේ හැන්දක් විතර මම අරගෙන තියෙනවා. වේලිච්ච මිරිස් කරල් 2-3ක් මේ වගේ ටිකක් ලොකු කෑලි හිටින්න කපලා අරන් තියෙනවා. ඒ වගේම මම කෑලි මිරිස් වලිනුත් චුට්ටක් මේකට පාවිච්චි කරනවා. අනිත්තේ අපිට රසයේ හැටියට ලුණු ටිකක් ඕන වෙනවා. දැන් මම මුලින්ම මේ අපි ගත්ත කංකුන් ටික මේ වගේ අඟලක වගේ සයිස් එකට මේ විදිහට කපා ගන්නවා. මෙතනදී බටේ වගේ තියෙන කියන කඳ හරිය ඔගලන්ට ටිකක් මේ වගේ සයිස් එකට කපා ගන්න පුළුවන්. ඒක කොළ තියෙන හරියට එද්දි ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තට කමන්නේ. මොකද ඒ ටික නැත්තම් අර කඳ හරියට වැඩිය ඉක්මනට ඉදිලා හැම නැත්තම් පාට නැති වෙලා යනවා. මොකද අපි ඔක්කොම ටික එකට දාලා උයන හින්දා. ඒ ටික කපා ගත්තට පස්සේ මම අපි ගන්න භාජනයට තෙල් ටිකක් දාලා ඒක රත් වෙගෙන එද්දි මුලින්ම අපි අරගත්ත කූනිස්සු ටික පොඩ්ඩක් බැද ගන්න ඕනේ. ඉතින් මේක කර වෙනකම් බැද ගන්න නැහැ. ඒ වුණාට අපි ඒක හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මොකද නැත්තම් ඒක අමු ගතියයිනේ. ඒ ටික හොඳට බැදුනට පස්සේ තමයි අපි අනිත් දේවල් ටික එකතු කරන්නේ. ඔන්න දැන් මේ විදිහට අපේ කූනිස්සු ටික හොඳට බැදීගෙන ඉද්දි දැන් අපිට පුළුවන් මේකට අපි අර කපාගත්ත සුදු ලුණු ටික මේ විදිහට එකතු කරන්න. ඉතින් මේක ඔයගලන්ට තේරෙන්නේ නැති මම ගොඩාක් මේකට 3-5 ಜಾති කුරුඳු ඔය අපි ගන්න කුළුබඩු කිසි දෙයක් එකතු කරේ නැහැ. හරිම සිම්පල්. ඒ වුණාට මේ එළවලුවේ තියෙන හොඳ රස අපිට මේකෙන් උකහා ගන්න පුළුවන්. ගොඩක් දේවල් දැම්මේ නැති වුණාට. ඉතින් සුදු ලුණු ටික දැම්මට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකට අපි ගත්ත කරපිංච ටික කෑලි මිරිස් ටික මේ වගේ එකතු කරගන්න. ඒ ටික හොඳට බැදීගෙන එද්දී මම මගේ සෝයා සෝස් ටිකයි තක්කලි සෝස් ටිකයි මේකට එකතු කරනවා. ඉතින් මතක තියාගන්න මේකට ලුණු දාද්දී ඔයගොල්ලෝ ගොඩක් පරිස්සම් වෙන්න. මොකද ඉස්සංගෙත් ලුණු තියෙන්න පුළුවන් ගොඩක්. අනිත් දේ තමයි සෝයා සෝස් වලත් ලුණු තියෙනවා. ඉතින් ඒ දෙක එකතු කරාට පස්සේ පොඩ්ඩක් කාලා බලලා මදි නම් විතරයි ලුණු එකතු කරන්න. නැත්නම් මේකට ලුණු වැඩි වෙයි. ඉතින් බැරි වෙලා හරි ලුණු වැඩි වුණොත් ඔයගලන්ට පුළුවන් සීනි බින්දක් පොඩ්ඩක් දාලා මේකේ රස පොඩ්ඩක් බැලන්ස් කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් චයිනීස් රසට වගේ කැමති කෙනෙක්ට වුණත් පුළුවන් මේකට සීනි පොඩ්ඩක් දාලා ඒ රස පොඩ්ඩක් වෙනස් කරගන්න. ඉතින් ඒක ඔයගොල්ලෝ කැමති නම් ඒ විදිහට කරගන්න. ඊට පස්සේ ටික ඔක්කොම හොඳට කලාන් වුණාට පස්සේ මම දැන් අපේ කංකුන් ටික මේකට එකතු කරනවා. එකතු කරලා මේක දැන් ගොඩක් වගේ තිබ්බට මම මුලිනුත් කිව්වා ඔයගොල්ලෝ දාන්නවා මේක තැම්බෙද්දි පොඩ්ඩක් වෙනවා. ඉතින් මම පියනින් වහලා මේක විනාඩියක් විතර තැම්බෙන්න තියනවා. එච්චරමයි තියන්නේ. විනාඩියක් විතර තැඹුණාට පස්සේ මේ විදිහට පියන ඇරලා මේක හොඳට කලවම් කරන්න. අපේ අර ඔක්කොම අපි දාගත්ත සෝස් ඒ වගේම ඉස්සෝ ටික ඔක්කොම යටනේ දැන් තියෙන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරන්න. මේ කංකුන් වලටත් ඒ වගේ තියෙන රස හොඳට එකතු වෙනකන්. ඊට පස්සේ අපි මේක ආය වහන්න යන්නේ. අනිත් දේ තමයි මෙතනදී ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරාට කමන්නේ නැහැ. මොකද එහෙම නැත්තම් අපි මේක මද ගින්නේ තියාගෙන කරොත් මේ කංකුන් වලින් වතුර වගේ ඇවිල්ලා මේක අපිට හොද්දක් වගේ තමයි එන්නේ. ඒක අපිට එහෙම අවශ්‍ය නැහැ. ටිකක් වියලි ගතියට වතුර ගතිය නැතුව තමයි අපිට ඕනේ. ඒකින් දා මේ කලවම් කරද්දී ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා තියාගෙන ඉක්මනට මේක කලවම් කරලා අපිට ලිපෙන් අයින් කරගන්න තමයි තියෙන්නේ.
ඒ විදිහට කංකුන් ටික හොඳට ඉස්සොත් එක්ක මිශ්‍ර වෙලා දැන් තැඹිලා ඇති වගේ හිතෙද්දී ඔයගලන්ට මේක ලිපෙන් අයින් කරන්න තප්පර 30කට විතර කලින් අපි අර කපාගත්ත ලුණු ටික මේ වගේ මේකට එකතු කරන්න පුළුවන්. ලුණු ටික අන්තිම මොහොතේ දාන්න මොකද මේ කංකුණුත් අපි ටිකක් හැපෙන්න ක්‍රිස්පි ගතියට තමයි අද උයාගන්නේ. ඉතින් ලුණු ටිකත් ඒ වගේම ටිකක් අම්මෝට තිබ්බහම මේකට හොඳ රසක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අන්තිමටත් පොඩ්ඩක් රස බලලා මේකේ රස හොඳට තියෙනවා නම් ඕගලන්ට තියෙන්නේ මේක පිළිගන්නවන්න කැමට ගන්න තමයි. එහෙනම් අනිත් දවසේ කංකුන් ගෙන ආපුවම ඔන්න ඕගලන්ට පුළුවන් වෙනසකටත් එක්ක මේ විදියට හදලා බලන්න. අදත් මාත් එක්ක එකතුනාට බොහොම ස්තුතියි. රෙසිපිස් හොඳයි කියලා හිතනාට subscribe කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ඔයගලගේ අදහස් කියන්න comment කරන්න, video එක share කරගන්නත් අමතක කරන්න එපා. බෙල් බටන් එකත් ඔබලා තියන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න එනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.